අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. ක්‍රීඩාව හදන්න උදව් කරන්න කියලා. තුන්වෙනි දවසේ තමයි මම එකට එකක වුණේ. ඒකට එක හේතුවක් තිබුණා. මං දෙතුන් පාරම බැහැ බැහැ කියලා එතුමා කිව්වා මේ රටේ ගම්වල ඉන්න දරුවන් ටික ගැන හිතලවත් මේක බාර ගන්න කියලා. මම අභියෝගේ බාර අරගෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හැටියට එතුමාත් එක්ක ඉතාමත් කිට්ටුවෙන් අපි ක්‍රීඩාව හදාගෙන ගියා. පෞගිය කාලේ මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ජාත්‍යන්තරයේ පදක්කම් වැඩිම ප්‍රමාණයක් අපිට ගේන්න පුළුවන් වුණේ අපි සැලසුම් කරලා ගමවල් ඉන්න දරුවන්ව බලාගත්තේ හිඟන අමාත්‍යංශයක. මොකද හොඳ ඉන්න මල්ල ක්‍රීඩකයන්ට මුදල් ගෙවන්න මම එතුමාට කරදර කරනවා, එතුමා මුදල් අමාත්‍යංශෙන් ඉල්ලනවා. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුට ක්‍රීඩා අමාත්‍යවරයාකට මිලියන 3000ක 4000ක තිබුණත් එතුමාට මුදල් නෙමේ තිබුණේ. හැබැයි අපි ඒක ක්‍රමවේදය අරගෙන ගියා. ඒත් අතර තමයි අපි අද ක්‍රිකට් ගැන කතා කරනව නම් අද ක්‍රිකට් මේ තත්ත්වයට පත් වෙලා ඒක වෙනසක් කරන්න අපි පෞගේ කාලේ උත්සාහ ගත්තා. එතුමා මට කිව්වා මාව අතුරුපාලක මණ්ඩලයේ දාන්න සති දෙකකට විතර ඉස්සෙල්ලා අයියේ මට සැලසුම ලෑස්ති කරලා තියන්න අපි මේක වෙනස් කරමු කියලා. අතුරුපාලක මණ්ඩලයක් දැම්මා. සාමාන්‍ය ක්‍රමයකට නෙමෙයි අපි කරේ. හරි නීති මාර්ගයේ ගිහිල්ලා උසාවියෙන් තීරණ අරගෙන ඔඩිටර් ජෙනරල් විගණාධිපතිතුමාගේ වාර්තාවල් අරගෙන ක්‍රමවේදයකට තමයි අපි මේ වෙනස කරේ. හැබැයි අවාසනාවකට වගේ මම ඇතුළු කණ්ඩායමට හමුදුරුනේ පැය 24යි ඉඳ හම්බුනේ ක්‍රිකට් පාලක මණ්ඩලේ. ඒකේ ලස්සනම දේ තියෙන්නේ මමත් හිටපු ආණ්ඩුවල හිටපු අගමැතිතුමා අද ජනාධිපතිතුමා හොරකම වෙනස් කරන්න හදපු රොෂාන් රන්සිංහ මහත්තයව අයින් කළා. එතුමත් එක්ක හිටපු මාවත් අයින් කළා. හොරුන් එක්ක හිටගත්ත දවසේ තමයි මම තීරණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මම නම් ඊට පස්සේ දේශපාලනය කරන්න නැහැ කියලා. මම හොරකම කියන එකට හුඟක් විරුද්ධ කෙනෙක්. ඒක මං හිතන්නේ මගේ අම්මා තාත්තා, මගේ පාසල, මගේ ගුරුවරුන් මට උගන්වපු දෙයක්. අන්න ඒකින්ද තමයි අද තමුන්නාන්සලට මතක ඇති අරගලයක් පටන් ගත්ත මේ රටේ. මම මේ කතා කරන්නේ සාමකාමී දේශපාලනයෙන් තොර නිර්පාක්ෂික අරගලය ගැන විතරයි. ත්‍රස්තවාද අරගලය ගැන මම කතා කරන්නේ නැහැ. මේ නිර්පාක්ෂික අරගලය දිහා බැලුවොත් මේ රටේ සාමාන්‍ය පුද්ගලයෝ පාරට බැස්සේ මේ හොරකම වෙනස් කරන්න, හොරකම නවත්තන්න, අලුත් ක්‍රමයක් ඇති කරන්න කියලා. ඒ මම තීරණය කරා විශේෂයෙන්ම මේ ක්‍රමවේදයත් එක්ක මා අවුරුදු 3ක් ඉතාමත් හොඳට ව්‍යාපාර කරගෙන සන්තෝෂෙන් අද මං 100 කෙනෙක් වෙලා ඉන්නවා. හරිම සතුටින් මං ඉන්න කෙනෙක්. ඒ එහෙම ඉන්නකොට තමයි අපි මේ ක්‍රීඩාව හදන්න වෙනසක් කරේ. ඊට පස්සේ මම අපි ටික කතා කරා අපිත් පස්සට යනවද, එහෙම නැත්නම් අපිත් වෙනස් ක්‍රමයක් ඇති කරනවද කියලා. මම දකින දෙයක් තමයි අපි හුඟක් වෙලාවට තීරණ ගන්නවා, අඩියක් පස්සට අරගන්නවා අපිට අපි ඕනේ නැත්නම් අපිට එපා කියලා. එහෙම වුණා නම් වෙන්නේ තවත් අර ක්‍රමයටම යන පුද්ගලයන් ටිකක් මේ රටට බිහි වෙනවා. අන්න ඒක නවත්තන්න තමයි මේ රටේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක්. අද පොළොන්නරුවෙන් රොෂාන් රන්සිංහ මැතිතුමාලා වෙනම ක්‍රමවේදයක් ඇති කරලා තියෙන්නේ දූෂණයට තිත. ඒ වගේම කොළඹ ඉන්නවා සිවිල් සංවිධාන 100කට වැඩි ප්‍රමාණයක් අද අපිත් එක්ක කතා කරගෙන යනවා මේ වෙනස් ක්‍රමය ඇති කරන්න ඕනි කියන එක. අර ඉස්සෙල්ලා කතා කරපු පුද්ගලයා කිව්වා, ඒක මහත්මයා කිව්වාගේ මේ රටේ හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. මමත් අවුරුදු 19ක් හිටිය පාර්ලිමේන්තුවේ. ඉතාමත් වැදගත් හොරකම් කරන්න නැති මැති ඇමතිවරු ඉන්නවා.
මේ 225ම හොරු නෙමේ. ඉතින් එතකොට අපි බලන්න ඕනේ කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ. මම දකින මූලික දේ තමයි තමුන්නාන්සලට මතක ඇති 2015 දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපි ඉදිරිපත් වුණේ ඒකාධිපති ජනාධිපති ක්‍රමය අයින් කරන්න ඕනේ කියලා. මා අදත් එතන ඉන්නවා. මොකද මාදුලොවයි සෝපිත නායක ස්වාමින් වහන්සේ මූලිකත්වය දැක්කා. උන්වහන්සේ දැක්කා මේ රටේ ජනාධිපති කියන බලතලත් එක්ක ඕනම පුද්ගලයෙක් ඒ බලය ආපුවම කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. අපි 2015 එක වෙනස් කරන්න හැදුවා, අපිට කරන්න හම්බුනේ. මම දන්නා, මම අහලා තියෙන අනුව මේ ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරන්න හෝ වෙනස් කරන්න උත්සාහ ගත්ත එකම කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විතරයි. නිවැරදි කිරීමට යටත්ව මම මේ හාපු එකක්. මොකද නැත්තම් ඒක මටත් දොසක් කියයි කවදා හරි දන්නේ නැති දේවල් කතා කරනවා කියලා. ඒකයි කිව්වේ නිවැරදි කිරීමට යටත්ව අඩුම ගානේ උත්සාහය කරන් තියෙන්නේ. මම හිතනවා අපි එතනින් පටන් ගන්න ඕනේ. මොකද තමුන්නාන්සලාට මතක ඇති පහුගිය කාලේ මේ රටේ පාර්ලිමේන්තුව 225ම කිව්ව ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න පරිපාලනය දූෂිතයි කියලා. ඒක නිකන් කිව්වේ නැහැ. රොෂාන් රණසිංහ හිටපු අමතිතුමා විගණනාධිපතිතුමාට වාර්තාවක් ලැබලා දීලා, ඒ වාර්තාව කියන්නේ එක සංචාරයක වෙච්ච හොරකම් විතරයි. මම කතා කරන්නේ හොරකම් විතරයි. තමුන්නාන්සලා දකින්න ඇති ඒ සංචාරවලට මේ රටේ ඉන්න නිලියන් යාළුවන් අරන් ගිහිලා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. මේ මුදල් තමයි අපි ගේන්න හැදුවේ මේ ගමවල් වල ඉන්න දරුවන්ට ක්‍රීඩා කරන්න. මම දැක්ක අලුත් ඇමතුමා කියලා තියෙනවා ICC එක කිව්වයි කියලා, රොචාන් රන්සිංහ ඇමතුමා ඉල්ලුවයි කියලා මුදල් ක්‍රිකට් බෝඩ් එකෙන්. ක්‍රිකට් පරිපාලනයෙන් මුදල් අපි ඉල්ලුවේ. මමත් ඒකට යෝජනාවට එකක වෙච්ච කෙනෙක්. රොෂාන් රන්සිංහ ඇමතුමාට මෙහෙට ගේන්න නෙමෙයි මේ මුදල් ඉල්ලුවේ. මේ රටේ ක්‍රීඩා 70 ගානක් තියෙනවා. 60 ගානක් දුවන්නේ බොහොම අමාරුවෙන්. පිටරටකට යවනකොට ඒ දරුවෙක් යවන්න ටිකට් එකක් දෙන්න අපිට සල්ලි තිබුණේ නැහැ. ඉතින් අපි ඉල්ලුවා ඉතාමත් හොඳ ලියුමක්, කාරුණික ලියුමක් ලියලා ඉල්ලුවා පුළුවන් නම් අපිට 120ක් හම්බ වෙන මුදලින් ලබලා දෙන්න අනික් ක්‍රීඩාව දියුණු කරන්න. මේකලු කරපු වැරද්ද. ඇමතිතුමා කිව්වා නම් අපිට අනිවාර්යයෙන් මේ මුදල් ඕනේ කියලා, ඒක වැරදි. නමුත් කාරුණිකව ඉල්ලුවහම අනික් ක්‍රීඩාවල් ටික දියුණු කරන්න ඒක වැරදි කියන ඇමතිවරු ඉන්නවා නම් මං එතනින් ඒ පුද්ගලයා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමය හොරකම නවත්තන්න ඕනේ. තමුන්නාන්සලා දන්නවා මේ රටේ හැමදාම මේ දේශපාලන බලයට එනකොට එක කාලයක් තිබුණා පන්ති අතර පවුල් වල තියෙන පන්ති තරාතිරම් වල වෙනසෙන් තමයි නායකයෝ පත් වෙන්නේ. ඒක ක්‍රිකට් ක්‍රීඩාවෙත් තිබුණා. මම 1982 කණ්ඩායමට යනකොට ඉංග්‍රීසි කතා කරන්න බැරි ඇයට ක්‍රිකට් ගහන්න බෑ. ප්‍රධාන ස්කෝල කීපයක් විතරයි ක්‍රිකට් ගැව්වේ. හැබැයි ඒ තත්ත්වය වෙනස් වුණා. ඊළඟට රටේ බලය ඇතිවෙනකොට ගියා ජාතීන් අතර බෙදීම ඇති කරලා බලය ලබා ගත්තා. ආගම් අතර බලය ලබා ගත්තා බෙදලා. අලුත්ම දේ තමයි හාමුදුරනේ කුලවාදයකුත් දැන් පටන් අරගෙන ඒකනොත් දිනන්න එක එක උප්පර වැටි දැන් අල්ලගෙන යනවා. හැබැයි අමතක කරන්න එපා, අද වෙනකොට තරුණ කණ්ඩායම් මේ අරගලයේ හිටපු සාමාන්‍ය පවුල්වල අයට තේරලා තියෙනවා මේ රට කොහෙටද ගෙනියන්න හදන්නේ කියලා. මම දැක්ක පහුගිය කාලේ බුදුවරේ පහළ වෙලයි කියලා බෞද්ධාගමට ඉතාමත් නරක විදිහට කතා කරන පුද්ගලයෝ ගැන. මේ පුද්ගලයෝ නෙමෙයි, මේ අපේ සියලුම දෙනාගේ අවධානය වෙන තැනකට යොමු කරන එක කණ්ඩායමක්. මමත් අවුරුදු 19 දේශපාලනේ හිටපින්ද මේක දන්නවා. ඇයි ඒ තත්ත්වයට ගිහින් තියෙන්නේ? මොකද අද රට මේ රටේ වැට් එක වැඩි කළා. තමුන්නාන්සලාගේ දරුවගේ පාසල් පොතටද පැන්සල්ටද කවකටු පෙට්ටියද ටැක්ස් එක වැට් එක වැඩි කළා. අද කරන්න යන්නේ මොකද්ද කියන එක තමුන්නාන්සලා තීරණය කරන්නේ. පැලන්තියක පුද්ගලයන්ට කම්පියුටර් අරගෙන ඉස්කෝලට යන්න පුළුවන් දරුවන් ඒගොල්ලෝ කොහොම හරියයි. ඒගොල්ලෝ පිටරටවල් වලට යයි.
හැබැයි අද මේ අධ්‍යාපන ක්‍රමය පහලට දාන්න හදන වෙන එකට නෙමෙයි මේ ගමේ ඉන්න තමුන්නාන්සලාගේ දරුවන්ට ඉගෙනීමක් නැතුව මන්දබුද්ධික තත්ත්වයකට පත් කරන්න. එතකොට හරි ලේසි අරක්කු කාලටයි කෑම පැකට් එකටයි ඡන්දෙ දෙන ක්‍රමයක් නැවත වරක් ඇති කරන්න හදන්න. මෙන්න මේක අමතක කරන්න එපා. අපි පහුගිය කාලේ ක්‍රීඩා අමාත්‍යංශෙත් කරේ පළාත් අතරට ගිහිල්ලා දිස්ත්‍රික් අතරට ගිහිල්ලා ඊළඟට ගම්මන්ටමට ගිහිල්ලා මේ ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න. හැබැයි අපිට ඒක කරන්න හම්බුනේ නැහැ. මොකද ඒක කරොත් මේ රටේ ක්‍රීඩාව දියුණුවන දරුව හැදෙනවා. ගමේ ඉන්න දරුවෙක් අපිට ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න හදපු පුද්ගලයෝන් තමයි අද පැත්තකට දාලා තියෙන්නේ. තමුන්නාන්සලාගේ නායකතුමාවත් කැබිනට් මණ්ඩලයෙන් එළියට දාන්න ප්‍රධානම හේතුව තමයි ක්‍රිකට් පරිපාලනයේ මේ හැම රටේම ඉන්න හැම මිනිස්සයම කියනවා යන්න ඕනි කියලා. පාර්ලිමේන්තුව 225ම කියනවා යන්න ඕනි කියලා. මෙතුමා එවිනෙන් කතා කරපුවාම ජනාධිපතිතුමා කියනවා මම මැදිස්තව ඉන්නවා කියලා. ඒ කියන්නේ මම හොරු සහ හොරුන්ට විරුද්ධව ඉන්න දෙන්නගේ මැද්දේ ඉන්නවා කියලා කියනවා. ඊළඟට එතුමා කිව්වා ඒක ඉන්දියානු මාධ්‍ය සාකච්ඡාවකදී එතුමා ඉන්නවා කියලා නඩුව ඉවරනකම්. තමුන්නාන්සලා දැනගන්න ඕනේ අපි අතින් වියදම් කරගෙන නඩු යන්නේ. මෙතුමාටත් දැන් තියෙනවා නඩු ප්‍රමාණයක් වැඩිලා. හැබැයි මේ නඩු හොඳ පැත්තට යනකොට රොෂාන් රන්සිං ඇමතුමා අතුරුපාලක මණ්ඩලය පත් කරන්න ගහපු ගැසට් එක අලුත් ඇමතුමා අයින් කරලා දානවා. හැබැයි ජනාධිපති